அமெரிக்காவே மிலேனியம் சேலஞ்ச் கோஆபரேஷன் ஹெவத் எம்சிசி வியாபிருத்தி யடத்தே யோஜனா கல டொலர் மில்லியன் 480 கிசிது முதலக் மெதெக் லபாதீ நெதை அமெரிக்கானு தானாபதி காரவாலே பவசனவா தானாபதி காரவாலே மேபா பிரகாஷ்வகலே எம்சிசி வியாபிருத்தியன் டொலர் மில்லியன் 10ක් பசுகே ஆண்டுவ லபாகி நெதை சமாலோசன கமிட்டு வார்த்தாவின் ஹெலிபூ கருணு சம்பந்தேன் கல விமசீமகதே எம்சி විසුන් කෙටුම් පත සමාලෝචනය කළ කමිටුවේ අවසන් වාර්තාවේ යේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දුන්නා. එෙහිදී කමිටුවේ සභාපති මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා අනාවරණ කළේ 2017 සහ 2018 වසරවල MCC කිවිසුමේ අදියර දෙකකට අත්සන් කර ඇති අතර ඊට අදාළව ඩොලර් මිලියන 10ක් ලබාගෙන ඇති බවයි. කෙසේ වෙතත් සමාලෝචන කමිටුව කළ මේ අනාවරණය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදු කළේ පසුගිය පෙබරවාරි මාසයේදී. 2018 ජූලි මාසේ 26 වෙනිදා 2018 ජූනි මාසේ 18 වෙනිදා අතිරේක ගිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවා. දැන් ආණ්ඩු කියන්න ඕන ඒ ගිවිසුම් දෙක අයින් කරනවා කියලා. දැන් රනිල් කියන්න ඕන එහෙම ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියලා. ගිවිසුම් අත්සන් කළා දෙනවා විතරක් නෙවෙයි. ඒ සඳහා ඩොලර් කෝටියක් අරගෙනක් තියෙනවා. දැන් ගිවිසුමට ඩොලර් කෝටියක් අරගෙනක් ඉවරයි. තවද අතිරේක ගිවිසුම් දෙකක් අත්සන් කරලා ඉවරයි. දැන් ආණ්ඩු කියන්න ඕන මොකද? රනිල් වික්‍රමසිංහ කියන්න ඕන රටට මෙතෙක් රටට කිව්වේ නැහැ. MCC ගිවිසුමට අදාළ ගිවිසුම් දෙකක් අත්සන් කරාද නැද්ද? අපි නෙමේ එවකට අත්වශ්‍යම මේ මුදල් ඇමතිවරයානේ ඕක අපි ආණ්ඩුවේ ඉදිරිපත් කරේ. ඉතින් මුදල් ඇමතිතුමාගෙන්ම ඒ වෙලාවේ අහන්න තිබ්බයි නේ මොන හරි වැරද්දක් තියෙනවා නම් වැරදි කරනවා නම් දඬුවම් දෙන්න. ඔච්චරනේ. කෙලින්ම කියන්නේ වැරදි කරනවා නම් දඬුවම් දෙන්න. අපි අභියෝග කරනවා වැරද්දක් තියෙනවා නම් දඬුවම් දෙන්න. මේක හොඩ හොද හොද මඩේ දාන්න ඕනේ. මේ ඡන්දයේ කාලය ආපුවම එක එක කතා කියනවා. ඉතින් එහෙනම් දැන් ඔය කියන ඒවා ඇත්ත නම් කරුණා කරලා ඒ ගියන්ඩ ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් නීති මේ ක්‍රියාමාර්ග ගන්න ඒ සම්බන්ධයෙන් ගිහිල්ලා නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඒකට විරුද්ධව මේ කටයුතු කරන්නේ එච්චරයි මේ කාලේ එක එක ඒවා එනවනේ නැතිවත් එනවනේ ඇදලා කාට හරි ගන්න ඕන වුණා මොකක් කරේ ඇදලා ගහනවා ඉතින් ඕක සාමාන්‍ය මේ මජර දේශපාලනේ හැටි මේ MCC ගිවිසුම අප ජනාධිපතිවරණේ කාලේ මොනවද කිව්වේ රට බෙදෙනවා මේක ආක්‍රමණය කරන වෙලින් රටවල් අද ඒ බිල්ල මවලාද පොඩි පූස් පැටික් බඩපත් වෙලා තිබෙනවා ඉතින් මොකද්ද මේකේ තියෙන්නේ ඒගොල්ලෝ ජනතාවට හැම අවස්ථාවෙදිම සැබෑ තත්ත්වය යටපත් කළා තමගේ අවශ්‍යතාව ඉටුකරන කටයුතු කරලා තිබෙන එක මේ අවස්ථාවේදී අප ජනතාව ගිල්ලන්නේ කරුණාකර මේවට රැවටෙන්න එපා එදා කිව්ව දේ අද වෙනස් වෙලා තිබෙන්නේ MCC ගිවිසුම ගෙනාවේ සජිත් ප්‍රේමදාස මහත්තයව පරද්දන්න අපේම කල්ලියහදෝ අපිට මතකයි MCC ගිවිසුම වගේවා මැතිවරණ ව්‍යාපාරයේ මැද කැබිනට් එකට ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ සුළුතර කල්ලිය තමයි මේ කුමන්ත්‍රණය දියත් කරේ ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සමග ජන බලවේගයට කිසිදු වළංගු භාවයක් නැහැ MCC ගිවිසුම පිළිබඳව. සා අපි වගකීමෙන් කියනවා මේ ගිවිසුම අත්සන් කරන්න කටයුතු කරොත් අපි දැවැන්ත විරෝධයක් රට තුළ නිර්මාණය කරන්න කටයුතු කරනවා. ඒක ඒ අය ඔප්පු කරන්න ඕන මම නම් ඒක ගැන කිසිම දැනුමක් නැහැ. හැබැයි මම කියන්න කැමතියි ඒගොල්ලෝ කිව්වේ ජනාධිපතිවරණයට කලින් කිව්වේ මේක ඉරනවා කියලානේ. ඒ කියන්නේ මේගොල්ලෝ අධ්‍යයනය නොකරද ඉරනවා කිව්වේ. මැතිවරණයට කලින් කිව්වේ ඉරනවා කියලා. MCC ගිවිසුම. දැන් කියනවා අධ්‍යයනය කරනවා කියලා. හත්පසින්ම වෙනස්නේ. ඒකයි මම පැහැදිලිව ඇහුවේ මේක ආරක්ෂා කරනවද මේක ඉරනවද? අනිත් කතාව ඔය ඔක්කොම සුරංගන කතා. නමුත් මේක තමයි මූලික ප්‍රශ්නේ. MCC ගිවිසුම සම්බන්ධව පත් කරපු අනු කමිටුවේ අවසන් වාර්තාවෙන් ඉදිරිපත් කළ තිබෙනවා. ඒ වාර්තාවේ නිතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කළ තිබෙනවා. MCC ගිවිසුමේ තියෙන අවාසිදායක තත්ත්වය, මේ රටට තියෙන අනතුර, ඒ වගේම රටට හොරෙන් පැවති ආණ්ඩුව ඒ සම්බන්ධ ගිවිසුම් දෙකකට අස්සන් තබා ඇති බව. ඒ නිසා අපි රාජතාන්ත්‍රිකව එම ගිවිසුම් දෙකකට අස්සන් තබා තිබුණත් මේ ගිවිසුමෙන් එළියට ඒමට මේ රට ඒකෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ගන්නවා අපේ රජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ රාජ්‍ය අන්තර්ගතය පිළිබඳව උනන්දු වෙන්න ඕනේ කියලා ඒකේ හේලි රඹුකල මැතිතුමා ප්‍රකාශ කළා. අපිට නම් අපේ දේශපාලනයේදී ඒ කාලේ එකයි මේ කාලේ එකයි කියලා එකක් නැහැ. අපේ දේශපාලනයේදී අපි විරුද්ධ පක්ෂෙදි මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ අන්තර්ගතය කියවල බලලා තමයි අපි ඒකට විරුද්ධ උනේ. එදා ඉතින් රැල්ලට විරුද්ධ වෙච්ච අය ඉන්නේ ඇති අන්තර්ගතය ගැන නොදැන. සමහරලාට ඒගොල්ලෝ දැන් තමයි අන්තර්ගතය ගැන හොයනවා ඇත්තේ. අන්තර්ගතය ගැන නොදැන විරුද්ධ වෙච්ච අයයි අන්තර්ගතය ගැන දැනගෙන විරුද්ධ වෙච්ච අය අතර වෙනසක් තියෙනවා. අපි අන්තර්ගතය ගැන දැනගෙන හොඳාකාරවම අවබෝධ කරගෙන මේ රටට ඒකේ තියෙන විසකුරු විනාශය මොකද MCC ගිවිසුම විතරක් නෙවෙයි මේකේ තනි ගිවිසුම සෝෆා එක්සා මේ තුනම එකට සලකා බලන්න යෝනේ මේ තුනම එකට සලකා බලනකොට තමයි පේන්නේ MCC ගිවිසුම රට වටකොට වටලන ගිවිසුම් තුනකින් එකක් ඒ නිසා අපි කිසිසේත්ම ඒ පරගති ගිවිසුමට මේ රට ගොදුරු වෙන්න දෙන්නේ නැහැ මම පසුගිය රජ 2017 සහ 2018 ඒ අවුරුදු දෙකේම මේනකොට මිලියන 10ක් අරන් තියෙනවා ඩොලර් මිලියන දෙය අවසන් වාර්තාවේ සඳහන් වෙනවා ඩොලර් මිලියන 10ක් අරගෙන තියෙනවා ඒ ඩොලර් මිලියන 10 මොනවට
පාවිච්ච කරාද කියලා කොහෙවත් වාර්තා වෙන්නේ නැහැ. මම දන්නේ ඒක චරිතරත්වත්තේ තමන්ගේ ඌමනාවට පාවිච්චි කරාද, රනිල් වික්‍රමසිංහ පාවිච්චි කරාද? මොකද මේක අරලියගහ මන්දිරේ මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අදාළ කාර්යාලය තිබුණේ. ඉතින් එතකොට මේ සල්ලි වලට මොනවද උනේ කියන එක ප්‍රශ්නයක්. මේවා සාමූහික වගකීම්. දැන් සමාජලාවට එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් ඇවිල්ලා ආයි ඉතින් ඕක කිව්සුම ඉරා දැම්ම නම් මොකද කියලා. ඒකත් මරු කතාවක් අප්පා. කරන්න දින 14 තුප්පයි වැඩ ඔක්කොම කරලා කියනවා ඕක ඉරා දැම්ම නම් මොකද? රට පාවා දෙන රටේ ඉඩම් ටික විදේශිකයන්ට අයිති කරගන්න ඒ සියලු දේවල් කරපුවව නීතිය ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට දඩුවම් දී යුතුයි. මේගොල්ලෝ කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිවල අනුකූලව අපි අලුත් කිව්සුමකට යනවා කියලා. හැබැයි संबंधा අක්කර 6 ගැන දැන් කියන්නේ මොකද? මේව රටේ ජනතාවගේ දේපල, මේව රට ජනතාවගේ ඉඩම්. මොන යම්ම ක්‍රමයකට හරි ඇමරිකාවත් ඉන්දියාවත් චීනත් මැදිහත් වෙලා ලෝක යුද්ධයක් ඇති වුණොත් දැන් තීරුම් ගන්න පුළුවන් අපේ රටේ මේ තිබෙන මර්මස්ථාන මේ රටවලට විකුණලා තිබෙන ආකාරයට ඔවුන් මේ රට මොන තරම් ආකාරයකට පාවිච්චි කරයිද කියලා. ටයිකෝට් ඇඳගත්ත මහත්තුරුන්ගෙන් ඒක වේගවත්ව හරියට කරගන්න බැරි නම් ජාතික ඇඳුම ඇඳගත්ත සාටකේ දාන හෝ නොදාන අයගෙන් කරගන්න ඇමරිකාවත් ඉන්දියාවත් චීනෙත් පෙළඹිලා තිබෙනවා. මම ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා. ජනාධිපති තුමනි, ඔබතුමා රූනේ ඩීඒ රාජපක්ෂ වැදගත් ශ්‍රේෂ්ඨ නායකයාගේ පුත්‍රයා කරුණාකර මේ කාර්යාලේ වහලා හෙටම ප්‍රකාශනයක් කරන්න මර්වින් සිල්ලක තියෙන රූනේලේ කරුණාකරලා මේ ගිවිසුම අවශ්‍ය කරනමයි කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් ප්‍රතිඥාවක් රට දෙන්න කියලා මම ජනාධිපතිතුමාට බොහොම ගෞරවයෙන් කියනවා. ඒක අදහෙට දෙන්න ඕන. ඒක නොදුන්නොත් රූනේ ඉඳලා රජ රට දුටු ගැමුණුවා වගේ මම රජ රට ඉඳලා රූනට ගිහිල්ලා මැදවත්්‍යාසයෙන් පටන් ගල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කෙන් රාජපක්ෂවරුන්ට විරුද්ධව විශාල වැඩපිළිවෙලක් කරන උතර නෙවෙයි පර සුද්ධට මං කියනවා කාර්යාලේ අකුලගෙන ඵලයව් 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 කියලා මං දබරගිල්ල දික්කලා කියනවා. MCC ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රතිචාර දක්වා තිබුණේ මේ ව්‍යාපෘතියට අදාළව සිද්ධි ඇතුළත් කාල රාමුවක්ද සමගයි. තානාපති කාර්යාලය ප්‍රසිද්ධ කර ඇති සිද්ධි මාලාවට අනුව ශ්‍රී ලංකාව MCC වැඩසටහනට යෝග්‍ය තත්වයක ඇතැයි ප්‍රකාශ වන්නේ 2015 දෙසැම්බර් මාසයේ. 2016 වසරේ ජනවාරි හා නොවැම්බර් අතර කාල සීමාවේ ප්‍රවාහන යටිතල පහසුකම් සහ ඉඩම් නීති ප්‍රතිසංස්කරණය ගැන ශ්‍රී ලංකා රජයේ මුදල් ගෙවා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සහය ඇතිව අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. එම වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව MCC ව්‍යාපෘතියට සුදුසුකම් ලබා තිබෙනවා. සවිස්තර ව්‍යාපෘති වාර්තාව MCC වෙත ලබා දී ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාසයේදී. 2018 වසරේ ජූලි මාසයේ ව්‍යාපෘතිය MCC කළමනාකාරීත්වය අනුමත කර ඇති අතර එම වසරේ සැප්තැම්බර් මාසයේදී එවක ජනාධිපතිවරයා නිව්යෝක් නුවරදී MCC ප්‍රධාන විධායක නිලධාරියා හමු වී තිබෙනවා. බණ්ඩාගාර ලේකම්වරයා සහ දෙපාර්ශවයේ නියෝජිතයින් කොන්දේසි පිළිබඳව සාකච්ඡා කර ඇත්තේ එම වසරේ ඔක්තෝබර් මාසයේදී. 2019 වසරේ අප්‍රේල් මස MCC ආයතනය ඩොලර් මිලියන 480ක් අනුමත කර ඇති අතර එම වසරේ ඔක්තෝබර් මාසයේ මෙරට කැබිනට් මණ්ඩලය ව්‍යාපෘතිය අනුමත කර තිබෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ මේ වසරේ පෙබරවාරි මාසයේදී ඇමරිකාව සහ ශ්‍රී ලංකා රජය මීළඟ පියවර ගැන සාකච්ඡා කළ බවයි. කෙසේ වෙතත් MCC ව්‍යාපෘතියට අදාළව තානාපති කාර්යාලයට අමතක වූ කරුණක් තිබෙනවා. ඒ MCC කාර්යාලයක් එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටි අරලියගහ මන්දිරයේ පවත්වාගෙන ගිය බව. මෙන්න මම හොයාගත්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයේ තියෙන ලිපියක්. මේක ලියලා තින්නේ 2019 පෙබරවාරි 15. කාටද ලියුම ලොමු කරලා තින්නේ? මිස්ටර් WH කරුණාරත්න, සෙක්‍රටරි Ministry of Land and Parliamentary Reforms. ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්වරයාට ලියුමක් ලියන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය. කවුද අත්සන් කරන්නේ? ආර් සිරිවර්ධන, නැෂනල් කන්සල්ටන්ට් කෝඩිනේටර්. මොකේද? මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ශ්‍රී ලංකා ඔෆිස්. සෙකන්ඩ් ෆ්ලෝ, නිව් බිල්ඩින්, නෝත් wing, ටෙම්පල් ට්‍රීස්, කොළඹ 3. අරලියගහ මන්දිරයේ කාර්යාලය ඇමරිකානු තානාපති කාර්යාලයට අමතක වූයේ ඇයි?
MCC සම්බන්ධයෙන් සමාලෝචන කමිටු වාර්තාවෙන් බරපතල ප්‍රශ්න රැසක් මතු කරද්දී ඊයේ මෙරට ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිස් මහත්මිය හදිසියෙම විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වී තිබුණා. තානාපති එහිදී දැනුම් දී තිබුණේ මෙරට විදුලි බල සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමරිකාව සහාය දීමට සූදානම් බවයි. විශේෂයෙන් මෙරට ප්‍රථම LNG බලාගාරය ඉදිකිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බව ඇය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙනවා. ඊට අමතරව ඇය පවසා ඇත්තේ නාගරික රතවාහන තදබදය අවම කිරීමට නව තාක්ෂණය ලබා දීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව අවධානය යොමු කළ හැකි බවයි. MCC ව්‍යාපෘතියෙන් යෝජනා වී තිබුණේ රතවාහන තදබදය අවම කර ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම හා ඉඩම් නීති ප්‍රතිසංස්කරණ වැඩසටහනයි. ඊයේ සමාලෝචන කමිටු වාර්තාව ඉඩම් සම්බන්ධව MCC ව්‍යාපෘතිය තැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණා. දැන් බල ශක්ති දෙස අවධානය යොමු කරන්නේ ඉඩම් සම්බන්ධ කටයුතු වලින් ඈත් වී MCC බල ශක්ති ව්‍යාපෘති කරා යොමු කරවීමේ පියවරක් ලෙසද. ලයිබීරියා, බෙනින් සහ ගානා යන රටවල දැනටමත් MCC ආයතනය බල ශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. නේපාලයේ බල ශක්ති ක්ෂේත්‍රයට අදාළව MCC එකඟතා ඇති කර ගැනීමට මේ දිනවල උත්සාහ දරමින් සිටිනවා. අපේ රටේත් බල ශක්ති ගැන ඇමරිකානු තානාපතිනිය කතා කරන්නේ MCC වෙනත් ස්වරූපයකින් මෙරටට රැගෙන ඒ මේ පියවරක්ද. මේ අතර ඇමරිකානු මෙගාපෝට් වැඩසටහන යටතේ කොළඹ වරාය ආශ්‍රිතව දේශ සීමා හා විරල ආරක්ෂක කටයුතු වැඩදියුණු කිරීමට සහාය දෙමින් සිටින බව අලුත්ම වාර්තාවකින් අනාවරණය වනවා. අමරිකාවේ මෙගාපෝට් වැඩසටහන ලොව පුරා රටවල් 31කට ආසන්න සංඛ්‍යාවක ඉතා වැදගත් වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රවාහනයේ වැළැක්වීමේ අරමුණින්. අමරිකානු ප්‍රතිත්‍රස්ත කාර්යංශය ලොව පුරා රටවල 2019 වසරේ ක්‍රියාත්මක වූ ත්‍රස්ත ක්‍රියා පිළිබඳව සකස් කළ වාර්තාවේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නාවික ආරක්ෂාව අනාරක්ෂිත බවයි. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය ISIS ත්‍රස්ත කණ්ඩායම් වලින් උත්තේජනීය වී සිදු කළ ප්‍රහාර ලෙසද අමරිකානු ප්‍රතිත්‍රස්ත කාර්යංශය සිය වාර්තාවේ හඳුන්වා දී තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන්නේ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ සඳහා FBI ආයතනය සමග ශ්‍රී ලංකා පොලිසිය සහයෝගයෙන් කටයුතු කළ බවයි.